2021 නොවැම්බර් මස ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය ජයිකා සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා සහයෝගයේ ප්‍රවර්ධනය සඳහා වන ව්‍යාපෘතිය ESPD නමින් තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මෙම අවුරුදු 4ක ව්‍යාපෘති ප්‍රධාන අරමුණ වනුයේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා තිරසරහා ප්‍රායෝගික රැකියා සහාය සපේන පද්ධතියක් ස්ථාපිත කිරීමයි. ESPD මකින් සම්බන්ධතා නිර්මාණය කිරීමේ වැඩසටහන Linkage Creation Program නමින් නව රාජ්‍ය සේවාවක් දියත් කළ අතර මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ සමාජ සේවා නිලධාරීන් හා මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වයෙනි. සමාජ සේවා නිලධාරී VKA අයිරා නිලන්ති මහත්මිය බීසායතනයේ ඉදිරිපිට සිට සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ආබාධ සහිත වූවන් රැකියා ගත කිරීමේ වැඩසටහන් තිබුණා. එම අවස්ථාවේදී අපට ESPD ව්‍යාපෘතිය යටතේ රැකියා ගත කිරීමට ඉලක්කයක් දුන්නා. මානව සම්පත් සංවර්ධන නිලධාරී WGW චතුරානි මහත්මිය. මමත් සමාජ සේවා නිලධාරීතුමියත් ආබාධ සහිත තරුණ තරුණියන් හඳුනාගෙන ඒ අය රැකියා ගත කළා. ඉතින් මේක කරන්න අපහසු දෙයක් නෙමෙයි. ඔයාලටත් පුළුවන්. ඩ්‍රෝන කැමරා දර්ශනයකි ට්‍රක් රථයක් පාම් ගස් වලින් වටපු බේකරි පරිශ්‍රයට ඇතුළු වෙයි. ආයතනයේ නාම පුවරුද පසකින් තිස් වෙයි. බේකරිය ඇතුළත පාන් ගෙඩි දහසකට අධිකව පුරවන ලද උසැති රාක්ක දිස් වෙයි. බේස් බේකරි අයිතිකරු දිලංක බණ්ඩාර මහතා ආයතනයේ ට්‍රක් රථයක් ඉදිරිපිට සිට. මම බීස් බේකර්ස් ආයතනයේ හිමිකරු. මම ව්‍යාපාරය පටන් ගත්තේ 2006. මේ වෙද්දි මා සේවක 70ක් පමණ සේවය දෙනවා. බේකරිය තුල දර්ශනයකි. තුසිත මහතා යන්ත්‍රයක් පරීක්ෂා කරයි. අනෙක් සේවකයන් මලු පිරවීමේ හා වැසීමේ නිරත වෙයි. අයිරා නිලන්ති මහත්මිය. තරංග, අජන්ත, ශාමල් තරුණියෝ 3 දෙනා ආවට පස්සේ මට තේරුණා ආබාධ සහිත තරුණියෝ 3 දෙනාට රැකියාවක් කරන්න පුළුවන් සුදුසු තරුණියෝ කියලා. දිලංක මහතා. සේවක ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ තියෙද්දි ඒජ් ඔෆිස් එකට සම්බන්ධ වෙලා මම අයිරමිස් හා සම්බන්ධ වෙලා රැකියාව වලට බඳව ගන්න ළමයි ගැන සාකච්ඡා ආබාධිත අය ගැන දැනගන්න ලැබුණා. ඊට පස්සේ මම කල්පනා කළා ගොඩක් ආබාධිත අය ගැන ගොඩක් කියන්නේ දැනට මේ ගොඩක් ඒ වගේ අය ඉන්න නිසා මම කල්පනා කරා ආබාධිත අය කරගෙන එයාලාගේ මොනෝ හෝ පුහුණු කරලා කාලයක් යයි අපිට සමාහට එයාලගේ වැඩක් ගනිද්දි එයාලා පුහුණු කරගන්න ඒ මට්ටමේ හිතලා තමයි මම ආබාධිත අය බඳවගත්තේ මුලින්ම කෙනෙක් දෙන්නේ බඳවගෙන බැලුවා. බේකරිය තුල දර්ශනයකි. තුසිත මහතා යන්ත්‍රයකට පිටි ඇතුළු කරයි. ශාමල් මහතා උඳුනට පාන් ඇතුළු කරයි. සම්බන්ධතා නිර්මාණය කිරීමේ වැඩසටහනෙන් රැකියාගත කළ AA අජන්ත මහතා. සම්බන්ධතා නිර්මාණය කිරීමේ වැඩසටහනෙන් රැකියාගත කළ KA තුසිත තරංග කුමාර මහතා. සම්බන්ධතා නිර්මාණය කිරීමේ වැඩසටහනින් රැකියාගත කළ PH ශාමල් රංග මහතා. බේකරිය තුල දර්ශනයකි. ආබාධ සහිත සේවකයන් අනෙක් සේවකයන් සමග සිනහ වෙමින් පාන් අසුරයි. දිලංක මහතා. ආබාධිත නොවන අයට වැඩිය හොඳට මේ ඒ බාර්දීපු රාජකාරිය කරනවා. යන්ත්‍රපව අපේ ක්‍රියා කරනවා. ඒ වගේ ඒ දේ බලාගෙන ඉඳලා ඒ දේට හොඳට අනුගත වෙලා සාමාන්‍යයෙන් වැඩ කරගෙන යද්දි ඩැමේජ් නොවි වගකීමෙන් වැඩේ කරන තත්ත්වෙට මට ඇත්තටම යාලගෙන ලොකු වෙන මේ සතුටට පත් වෙන්න පුළුවන් මේ වගේ අය මේ රැකියට බඳවා ගැනීම ගැන. බේකරිය තුල දර්ශනයකි. තුසිත මහතා පාන් රාක්කේට අසුරයි. අජන්ත මහතා සහ දිලංක මහතා සිනහ වෙමින් කතා කරයි. මේ දේ විවේකයයි. සියලු සේවකයන් තේපුමින් සිනහසෙමින් විවේක කාලේ ගත කරයි. AA අජන්ත මහතා. මට හම්බෙච්ච පළවෙනි පදියේ ගෙදර කෑම බීම ඉදම් තමයි එදුවේ. PH ශාමල් රංග මහතා. මම ගත පරියෙන් බයික වාගේ දැම්මා. KA තුසිත තරංග කුමාර මහතා. ගෙදර තියෙන කෑම බීම ඒක තමයි ඉතින් ගෙනා. බේකරියේ කලමනාකරු මදුශංක රත්නායක මහතා ගබඩා කාමරයේ සිට. අනිත් එක තමයි යාලා දැන් අපි එක එක තැන් වලට නිශ්චිත කරලා දාලා තිනවා. හැබැයි යාලට වගකීම වෙනස් කරලා අපිට අවශ්‍යතාවය මත වෙන තැනකට යෙදෙව්වත් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න කණ්ඩායමක් එක්ක එකතු වෙන්න යාලා ඕන වෙලාවක සූදානම්. ශාමල් මහතා ගුරුපාරක් දිගේ මෝටර් බයිසිකලේ පදවයි.
අජන්ත මහතාගේ පියා ඒ ඒ ආරිරත්න මහතා දෙවස ඉදිරි පස සිට හයාමාට විතර පුඩ් බයිසිකලින් එක්කයි යනවා මේ බිස්සකට බිස්සකට ගිහිල්ලා ආයි හයාමාට විතර මේ ආයි නැවත වැඩපාලට ගිහිල්ලා මං එක්කේනවා. ඇයි කියන්නේ ඇවිදින්න අපහසු නිසා නොකඩවා කරන්න සිද්ධ වෙනවනේ ඒක. මමත් ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ දැන් අවුරුදු එකහමාරක් දෙකක් වගේ වෙනවා. ඒක නිසා මේ වැඩ කරන්න අමාරුයි. ඒ කියන්නේ මුදල් හොයන්න අමාරුයි. එන්නේ ඒක නිසා මෙයා තමයි මුදල් දෙන්නේ පොලේ යන්න අරේ මේ බඩු මුට්ටු ගේන්න ඒවට ආශ්‍රය කෑම් බීමෝ සපේ ගන්න එන්නේ වට මුදල් ලබා දෙනවා. ශාමල් මහතා ලීපාලමකින් එකොට වී මෝටර් බයිසිකලෙන් දෙවස වෙත ගමන් කරයි. ශාමල් මහතාගේ පියා නිහල් රෝහණ මහතා දෙවස ඉදිරිපස සිට අම්මා නැතුණා. අම්මා නැතුණාට පස්සේ දැන් මල්ලි විතරයි ඉන්නේ. ඉතින් එයාට ඕන දෙයක් ගෙනලා දෙනවා ගෙදරට. ගෙදර හිටියයි කියලා කිසිම දෙයක් හත පහකට හම් වෙන්නේ නැහනේ. දැන් මගේ දරුවා එහෙම නෙවෙයිනේ කීයක් හරි මට හොයාගෙන ඇවිල්ලා එක්කෝ වෙන සාත්තේ කියලා පඩිය පෙන්වන ඕනේ. මගේ දරුවා ගැන සම්පූර්ණම හැහෙන සතුටයි මම. දිලංක මහතා යාලා හොඳ ශ්‍රම සම්පතක් රටකට. එයාලා අනිත් අය වගේ එයාලට අමතර ප්‍රශ්න නැහැ. අනිවාඩු ගන්නෙ නැහැ. වෙන අමතර දේවල් වලට එයාලා යොමු වෙන අඩුයි. එයාලා මොනවා හරි දෙයකට අපිට සතියක් දෙයක් යයි අපි එයාලා ට්‍රේනින් කරලා ගන්න. ඊට පස්සේ එයාලගෙන් හොඳ මේ සේවයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේ අය සමාජයේ කොන් නොකර අනිත්හා ගානට දාලා එයාලා ඒ මට්ටමේ තියාගෙන වැඩ කරන්න මේ ඒ අයට ඒ අවස්ථාව දෙන්න කියලා තමයි අනිත් ආයතනවලට කියන්නේ. ඒ ඒ අජන්ත මහතා ලොකු සාම ලොකු බලාපොරොත්තු වෙන්නේ අම්මලා තාත්තලා බලාගෙන ඉන්න තමයි. PH ශාමල් රංග මහතා අම්ම නැහැ. තාත්තා ඉතලයි තාත්තා මල් ඉතලයි ඉන්නේ අකලෙන් බැලලා. දැන් මටත් ගියා කරගෙන ගියා අම්මලා තාත්තා බලන් ඉන්නවා. කී ඒ තුසි තරංග කුමාර මහතා ගේ හදලා තියෙන්නේ ගේ වහල ගහලා තියෙන්නේ පැත්තට ටකරන් කළා පැත්තට රීට් කළා. එහෙම ගාලා දිනේ මට ඒක හදා ගන්න බලාපොරොත්තු වෙන තමයි මම ඉන්නේ. WGW චතුරානි මහත්මිය ඔබේ කොට්ටාසේ ඉන්න ආබාධ සහිත තරුණ තරුණියන් රැකියාගත කරන්න උත්සාහ ගන්න. විශේෂයෙන්ම ආයතන හඳුනා ගන්න. ඒ වගේම ආබාධ සහිත තරුණ තරුණියන් හඳුනාගෙන ඒ අය වෙනුවෙන් මේ මහඟු මෙහෙවර කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ආබාධ සහිත සේවකයන්ගේ සිනහමුසු මුහුණු තිරේ දැක්වේ. සම්බදතා නිර්මාණය කිරීමේ වැඩසටහන ලින්කේජ් ක්‍රියේෂන් ප්‍රෝග්‍රෑම් මගින් ආබාධ සහිත පුද්ගලයන් 130කට අධික ප්‍රමාණයක් රැකියාගත කර ඇති අතර ආයතන 105ක් පමණ ප්‍රමාණයක් ඔවුන්ට රැකියා ලබා දීමට ඉදිරිපත් වී ඇත. බෙම ව්‍යාපෘතිය කෙරෙහි ඔබ උනන්තුවක් දක්වන්නේ නම් ඔබ අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී සහ මානව සම්පත් සංවර්ධන නිලධාරී හමුවන්න.